අයිබෝන් සජීවි වාදත් රහස්පතිදා දවසේ මාවත විද්වත් කතිකාව සමගින් ඔබ සමග මේ සාකච්ඡාව අපි ආරම්භ කරන්නේ. ඔබ දන්නවා මේ වෙනකොට මෘතිකයන් ගණනාවක් නැවතත් මහපාරට ඇවිත් ඉන්නවා. ඔවුන් ලොකු අරගලයක් ආරම්භ කරලා තියෙනවා. ලොකු සටනක නිරත වෙමින් සිටිනවා. බදු ප්‍රශ්නයක් මුල් කරගෙන. මොකක්ද මේ බදු පිළිබඳව ඇති වෙලා තියෙන ප්‍රශ්නය? අපිට බැලු බැලමට පේන්නේ රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික වැටුප් සහ දීමනා ලබන අයගෙන් බදු අය කරන බව 6 සිට 36 දක්වා. එහෙම තමයි අපිට පේන්න තියෙන්නේ. එතකොට මේ ලක්ෂයට වැඩි වැටුප් මත පනවලා තියෙන මේ බද නිසා පීඩාවට පත්ව සිටින වෘත්තිකයන් ගණනාවක් සාධාරණ බදු අය කිරීමක් වෙනුවෙන් සටන් කරමින් ඉන්නවා. ඒ අතරේ තවත් පිරිසකට හිතෙන්න පුළුවන් ලක්ෂයකට වැඩි පඩි ගන්න අයනේ ඒක අපිට බලපාන්නේ නැහැනේ ඒ නිසා මේක ගැටලුවක් නැහැනේ එනි අදහසක් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් රට මේ අවස්ථාවේ මූණ දීලා තියෙන මේ තත්ත්වයත් එක්ක සලකනකොට බදු වැඩිපුර ගෙව්වම මොකද වෙන්නේ අපි හැමෝම මේක දරා ගන්න ඕනේ වෙලාවක්නේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපි හොඳටම දන්නවා මේ ඇති වෙලා තියෙන තත්ත්වය වෙනුවෙන් හඬ නගන පාර්ශව කිසිවෙක් කියන්නේ නැහැ බදු ගෙවන්න බෑ කියලා. ඔවුන් අවධාරණය කරන්නේ මේ අය කරන බදු සාධාරණ විය යුතු බව. මොකක්ද මෙතන තියෙන ගැටලුව? මොකක්ද මේ නිසා ඇති වෙන්න පුළුවන් තත්ත්වය සහ ඇති වෙලා තියෙන තත්ත්වය? අපි මේ ගැන කතා කරන්න හිතුවා අද දවසේදී. අපි මේ මාතෘකාව තවත් නිරවුල් කර ගැනීම සඳහා අපි මෙන්න මේ විදිහට පෙළගස්විය යුතුයි කියලා තීරණය කළා. ආර්ථික අපරාධවලට වන්දි ගෙවිය යුත්තේ ජනතා බදුවලින්ද? ඇයි අපි මෙහෙම කතා කරන්නේ? ඔබ අපි හොඳටම දන්නවා මේ වෙනකොට දැන් පහුගිය මානව හිමිකම් කවුන්සලයේ ඇතුළෙත් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේ ඇතුළෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ඇතුළේ මේ ආර්ථික අපරාධ ගැන සාකච්ඡාවක් ඇති වෙලා තිබුණා. හැබැයි අපේ පාර්ශවයේ නැත්තම් මේ රජයේ පාර්ශවයේ නියෝජනය කරලා ගිය පාර්ශව මේක පිළිගන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරා. එහෙම වුණත් පහුගිය කාල සීමාවේදී දිගින් දිගට නැගුණු චෝදනා ඔබට මතක නම් ආපහු හැරලා කල්පනා කරලා බලන්න රටේ ආර්ථිකයට සිදු වූ බරපතල හානිය. අපි උදාහරණ කීපයක් ගමු. ආසන්නතම වාර්තා වෙච්ච සීනි බදු වංචාව බිලියන 16කට ආසන්න මුදලක් අහිමි වූ බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදීම තහවුරු වුණා. ඒ ආපසු අයකරගත යුතු බව විගණකාධිපතිවරයා නිර්දේශ කළා. ඒක මහ බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් තවමත් අධිකරණමේ ක්‍රියාමාර්ග ගැනීමින් තියෙනවා. කීප දිනකට ලබා දුන්නු අතිශය විශාල බදු සහන නිසා ආර්ථිකයට ඇතිවෙච්ච ප්‍රශ්න ගැන අනන්ත අප්‍රමාණ සාකච්ඡාවක් ඇති වෙලා තිබුණා. පහුගිය කාලේ හදලා තිබුණු මුල්‍ය අපරාධ කොට්ටාසයට ආපු පැමිණිලි සංඛ්‍යාව අපි ආපහු හිතලා බලමු. කොපමණ ප්‍රමාණයක් ආර්ථික අපරාධ පහුගිය කාල සීමාවේ සිද්ධ වෙලා තියෙනවද? ඒ නිසා අපේ ආර්ථිකය ඇතුළෙන් කාන්දු වෙච්ච මුදල් ප්‍රමාණය නැත්තම් විනාශ වූ සම්පත් ප්‍රමාණය එහෙම නැත්තම් කිහිප දෙනෙකුගේ සුඛ විහරණයන් සඳහා බහුතරයකට දරන්න වෙච්ච ප්‍රමාණය කොච්චරද කියලා මම හිතන්නේ අපි කාටවත් ගණන් බලන්න බැරි වෙයි. හැබැයි දැන් එහෙම ඇවිල්ලා අපි ණය නොගෙවන තත්ත්වයකට දැන් පත් වෙලා ඉන්නවා. ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලෙන් අපිට ඩොලර් බිලියන 2.9ක් අද දෙයි හෙට දෙයි අනිද්ද දෙයි ලබන මාස දෙයි තව මාසකින් දෙයි කියලා අපි දැන් බලාගෙන ඉන්නවා. නැවතත් රට යථාතත්වයට පත් වෙයි මේ ඩොලර් බිලියන 2.9 හම්බුනට පස්සේ කියලා. ඒ මත පදනම් වෙලා ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල කියන ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් දැන් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. දැන් මුෘත්තිකයින් නැවතත් මහපාරේ අපි මේ ගැන පුළුල්ව කතා කරමු. ආරාධනා කරා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහත්මයා ඉන්නවා අයිබෝන් ඔබතුමාට. වෛද්‍ය හරිත අලුත්ගේ මහත්මයා දැන් දොස්තරලට නම් ප්‍රශ්නයක් තියෙන විදිහක් නැහැ. මොකද මේගොල්ලෝ පෞද්ගලික වෛද්‍ය කටයුතු වල නිරත වෙනවා. ඒ හින්දා හොඳ ආදායමක් තියෙනවා. ඒගොල්ලන්ට කාර්වලට පර්මිට් එකක් හම්බුණා. ඒ හින්දා වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් තියෙන විදිහක් නැහැ වගේ අදහසක් තියෙන්න පුළුවන්. ගයන් මං හිතන්නේ රජයේ වෛද්‍යාරික සංගමයේ විදිහට මුලින්ම සිරස ආයතනයේ ඔබට මාවත වැඩසටහනට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ කාලීන මාතෘකාවක් අරගෙන මේ ඇති වෙලා තියෙන සමාජ කතිකාවතර තල්ලුවක් දෙන්න අද දවසේ මොකද මහජන මතයක් දැන් ගොඩනැගෙමින් තියෙනවා. මේ හොරකම ඔබේ මාතෘකාව ගත්තත් මූල්‍ය අපරාධවල වන්දි ගෙවිය යුතු ජනතාවගේ බදු මුදල්නේ. ඉතාලම කාලීන මාතෘකාවක්. ඒත් අපි හිතුවා අපි ඉතිහාසය අපි දන්නේ ඉතිහාසය ගත කරපු අඳුරුතම අවුරුද්ද අපි ගත කළා ඉවර කළා කියලා. නමුත් දැන් අපිට ගයන් පේන විදිහට ඒක එහෙම නෙමෙයි. 2023 2022ට වඩා අඳුරු අවුරුද්දක් බවට පරිවර්තනය වීමේ ලකුණු විශේෂයෙන් මේ ඇති වෙලා තියෙන සමාජ කැළඹීම් එක්ක
එතෙන්ට රට ගමන් කරමින් තියෙනවා කියන එක තමයි අපේ රීඩින්ග් අපේ කියවීම. ඔබ අහුව ප්‍රශ්නෙට මම එන්නේ ඉස්සෙල්ලා චුට්ටක් අපි කතා කළොත් මේ බදු ප්‍රතිපත්ති කියන්නේ වෛද්‍යවරුන්ට මේක අදාළ වෙන්නේ නැහැ කියන කාරණේ සම්බන්ධව පැහැදිලිකමක් කරන්න. නමුත් මේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් කරගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද ඇත්තටම කවුරුත් මේක වගකීම ගන්න නැහැනේ ගා. කවුද මේකට කවුද පීතෘත්වයේ මේ බදු ප්‍රතිපත්තිය? කවුරුවත් නැහැ. එතකොට අපි හොයලා බැලුවා කොහෙන්ද මේක දැන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් මේ චන්දන මහත්තයා වගේ අය පැහැදිලිවම කියනවනේ ඒ අය දුන්න යෝජනා නෙමෙයි මෙතන තියෙන්නේ. කැබිනට් ප්‍රකාශකවරයා කිව්වා IMF එක ඒක තමයි මම කියන්නේ 45000 පඩියට ගහන්න ගිය එක තමයි නවත්ත ගත්තේ. ඒක තමයි එතෙන් තමයි මම එන්න ගියේ. එතකොට ඊගාවට මහ බැංකුවේ නිලධාරින් කියනවා ඒ අයත් නෙමෙයි කියලා. එතකොට IMF එක එහෙම IMF එකට කවුද ගියේ? IMF එක IMF එකත් එක්ක සාකච්ඡාවට කවුද ගියේ? එතකොට IMF ඒ සාකච්ඡාවට ගියේ අපි පොබියෝ ටිකක් නෙමෙයි නියවන්නේ. අපි රට නියෝජනය කරන්න කණ්ඩායමක් තමයි එතෙන්ට යවන්නේ. එතකොට ඒ අය තේරුම් ගන්න ඕන රටේ තියෙන තත්ත්වය මොකක්ද කියලා. ඒක තමයි අර කිව්වේ. මොකද වෛද්‍යවරු විදිහට අපි ආර්ථික විශේෂඥයෝ නෙමෙයිනේ. අපි අනිත් එක මේ බදු ප්‍රතිපත්තිය තියෙන නීතිමය තත්ත්වය හදන නීති විශාරදියොත් නෙමෙයි. නමුත් වෛද්‍යවරු විදිහට අද අපි පෙළමිලා තිනවා මේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක ඒව හදාරන්න. ඒ කියන්නේ බදු ප්‍රතිපත්ති ගැන හදාරන්න අපිට අයිති විශේෂයක් නෙමෙයි. මේකේ නීතිය ගැන හදාරන්න අපිට පෙළඹිලා තිනවා. මොකද මේකට හේතුව තමයි ගයන් ඔබ අහපු ප්‍රශ්නේ මම එන්නේ. මේක අපිට ගෙවන්න බැරි බද්දක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ වෛද්‍යවරු ඇතුළු සමස්ත වෘත්තිකයන්ට විතරක් නෙමෙයි රටේ ජනතාවට පවා සාමාන්‍ය. මොකද මෙතන අපි මේ ඍජු බද්ද ගැනනේ කතා කරන්නේ. අපි අමතක කරනවා වක්‍ර බද්ද ගැන. මොකද රජයේ දිගටම කියපු කාරණේ තමයි අපේ රට අපේ වගේ රටවල් ඍජු බදු අඩුයි වක්‍ර බදු වැඩි. ඉතින් ඒ හින්දා ඍජු බදු වැඩි කළා මිනිස්සුන්ට සාධාරණී කරන්න වක්‍ර බදු අඩු කරන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? දෙකම වැඩි වෙලානේ. ඇත්තටම අවසන් විග්‍රහයේදී වක්‍ර බදු තව වැඩි වෙලා. 108 තිබිච්ච වැට් එක 115 වෙලා සමාජ ආරක්ෂණ බද්දක් ඇවිල්ලා. දැන් මේ හරහා සියල්ලම අවසානයේදී බඩු මිලට ජනතාවට දැනෙන විදිහට වැඩි වෙලානේ. ඒතර ඒ නිසා ඉතාම පැහැදිලිව මෙතෙන්දී වෛද්‍යරු ගැන කතා කළොත් එහෙම ඔබ කියපු ඔය වෛද්‍යවරු පිරිස අපි හිතමු පෞද්ගලිකාංශයේ සේවය කරන වෛද්‍යවරුන්ට යම් මේ රජයට වඩා ආදායමක් ලැබෙනවා කියන එක ඇත්ත. නමුත් සමස්තයක් විදිහට ගත්තාම අපි රජයේ වෛද්‍යාරික සංගමයේ අපි නියෝජනය කරන රජයේ සේවයේ ඉන්න වෛද්‍යවරු. එතකොට මේ කතා කරන මම ඇතුළුව වෛද්‍යවරුන්ගේ අති බහුතරයක් දෙනා පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරත වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමස්තයක් විදිහට වෛද්‍යවරුන්ගේ 30% තමයි දල වශයෙන් පෞද්ගලික වෛද්‍ය සේවයේ ඉන්නේ. එතකොට 70% වෙන සමස්තයක් වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු ඇතුළුව පෞද්ගලික සේවය දෙන්නේ. ඒතකොට අති මහත් වෙච්ච වෛද්‍යරු පිරිසක් ජීවත් වෙන්නේ මේ රජෙන් දෙන වැටුපෙන්. ඒතකොට මේ වැටුපට තමයි මේ පහර එල්ල වෙලා තියෙන්නේ. ඒතකොට මම කියව විදිහට මේ එක පැත්තකින් මේ බද්ද අවජාතක බද්දක්. ඒ කියන්නේ අපි අයිතිකාරයක් නැහැනේ. IMF එක කියලා ඇඟිල්ල දෙක කළා රටේ ඉන්න හැමතිවරු කියනවා. නමුත් IMF එක ඇවිල්ලා උත්තර දෙන්නේ නැහැනේ. කොහොමද මේක උනේ කියලා. අනිත් පැත්තෙන් මේක කෙනෙකුට කියන්න පං කියන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ඕපපාතික බද්දක් කියලා. කොහෙන්ද ආවේ කියලා අපි දන්නේ නැහැ නේ. දැන් අපි මේක හොයාගෙන යනවා. අපි යම් යම් පුද්ගල චරිත දැක්ක දැන් අපි ඒවා හෙලිදරව් කළා රටට. නමුත් ඒ අයම දැන් කතා කරලා කියනෝ නෑ මමත් සම්බන්ධ නෑ මේකට කියලා. ඒක තමයි ලස්සන වැඩේ. දැන් අපි අඳුනගත්ත චරිත අපි රටට හෙලිදරව් කළාට පස්සේ ඒ අයම කතා කරලා කියනෝ නෑ මමත් සම්බන්ධ නෑ මමත් මේකට විරුද්ධයි කියලා. එතකොට කවුද මේක කලේ? ඒ නිසා ඉතාම පැහැදිලිව මේ හරහා වෙන්න යන බලපෑම. මොකද ඇත්තටම මේ බදු ප්‍රතිපත්තිය ස්ථිර තිරසාර එකක් වෙන්න ඕන කියන එක ඉතාම පැහැදිලි. මොකද මේ ගහෙන් ගෙඩියෙන්න වගේ මේ බදු ප්‍රතිපත්ති ගෙනහම අපි කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නේ? ඒතර මේ බදු ප්‍රතිපත්ති සංශෝධන එහෙම නැත්නම් ටැක්ස් රිෆෝම්ස් කියන එක රටකට ඉතාම වැදගත්. ඉතින් අපි දැක්කා 2010 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්නකොට මේ සම්බන්ධයෙන් කමිෂමක් පත් කළා මහාචාර්ය WD ලක්ෂ්මන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ වාර්තාව ඉතාම පැහැදිලිව අපි ඒ දවස්වල දැක්කව ජනමාධ්‍යවල මේ වාර්තාව පිළිගන්න ඕන ජනාධිපතිවරයා. නමුත් අද වෙනකොට ඒ වාර්තාව වෙච්ච දෙයක් නැහැ. එතකොට මේ වார்த்தාව අඩුම ගානේ අපි හොයලා බැලුවා අඩුම ගානේ පාර්ලිමේන්තුවේ තියෙන පුස්තකාලේ තියෙන බයි මේවා ටික. ඒකේවත් හොයාගන්න ඒවත් අස්ථානගත කරලා තියෙනවා. එතකොට මේ 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 බදු හරහා වෙන්න යන ඒ කියන්නේ මේ බදු ප්‍රතිපත්තියේ වෙනස් විය යුතු දිශානතිය හඳුන්වලා දුන්න ලියවිලිපව අතුරුදහන් වෙලා තියෙනවා. දැන් අපි දකිනවා මේසරේ අයවැය හරහත් කියනවා අලුතෙන් ටැක්ස් රිෆෝම්ස් මේ යෝජනා ගන්නවා කියලා. නමුත් මොකද වෙන්නේ මේවට? මොකද ඔබ මාතෘකාවේදී කියපු විදිහට මේ සිද්ධ වෙන මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් කිසිම වගකීමක් නැහැ නේ. කාටවත් වගකීමක් නැහැ. උදාහරණ විදිහට ගත්තොත් අපි ගියා පාර්ලිමේන්තුවේ ආර්ථික ස්ථායීකරණ කමිටුවට අපිට ආරාධනා කළා එන්න කියලා. එතනට ගියාට පස්සේ ඒ හරහා හෙලිදරව් වෙච්ච කාරණේ තමයි මේ මහා පරිමාණ බදු වංචා ටික පහු ගිය අවුරුදු 5-10 ඇතුළත වෙච්ච ටික අපි දල වශයෙන් ජනමාධ්‍යත් වාර්තා කළා හෙඩ්ලයින් වලින් බිලියන 700කට ආසන්නයි. එතකොට අපි ඔය කතා කරන සීනි බදු වංචාව අපි එකක් දෙකක් නේ අපි කියන්නේ. නමුත් සමස්තයක් විතර රටේ බලන්න අපනයි නාදෑමට වෙනදී. එතකොට ඒ සමස්තයක් විතර ගත්තම බිලියන 700ක් නම්ගම් සහිතව ගයන් අපිට හොයා ගන්න පුළුවන් ඒක ට්‍රේසබල් හොරකන් ටික
බිලියන 200කට වැඩි. දැන් අපි මේ එකතු කරන්න යන්නේ රාජ්‍යාංශයේ මේ සියලුම වෘත්තික එකතු කළා. බිලියන 9ක් 10ක් වගේ තමයි රාජ්‍යාංශය එකතු කරන්න යන්නේ. එතකොට සමස්තයක් විදිහට ප්‍රයිවට් සෙක්ටර් එකත් එක්ක පේයි ටැක්ස් එක විදිහට බිලියන 100ක් තමයි එකතු කරන්න යන්නේ. يعني ඒකෙන් يعني සමස්ත පේයි ටැක්ස් එකෙන් 10%ක් තමයි රාජ්‍යාංශය එකතු කරන්නේ. ඒක තමයි ලේසියෙන් එකතු කරන්න පුළුවන් දේ. මොකද අපේ අතට කැපිලා නෙන්නේ. එතකොට ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉතුරු බිලියන 90. එතකොට දැන් මේ ක්‍රියාවලිය තුල ඇත්තටම අනිත් පැත්තෙන් මේ බදු ප්‍රතිපත්ති ඉතාම පැහැදිලිව කියනවා මේ ආර්ථික විශේෂඥයන් මේක පෙන්වලා දීලා තිනවා. IMF එකටත් බොරු කරන IMF එකක් රවට්ටන බදු ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ රියලිස්ටික් නෑනේ මේක. යථාර්ථවාදී නෑනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම මේ අපේ පහුගිය ඉතිහාසය තුළ වැඩිම බදු එකතු කරලා තියෙන අවුරුද්ද තමයි 2019 අවුරුද්ද. සමස්තයක් විදිහට එකතු කරලා තියෙන බිලියන 427යි. ওই 427න් පේයි ටැක්ස් එක බිලියන 49යි. ඒ කියන්නේ සේවා නියුක්තියන්ගෙන් අය කරපු එක. ඊට පස්සේ ඉකොනොමික් සර්විසස් චාර්ජ් එක එහෙනම් ආර්ථික සේවා බද්ද බිලියන 55ක් එකතු කරලා තියෙනවා 2019 මම කියන්නේ වැඩිම එකතු කරපු අවුරුද්දේ. ඊට පස්සේ කෝපරේට් නන් කෝපරේට් ටැක්සස් ඒ කියන්නේ සමාගම් වලින් අය කරන බද්ද බිලියන 273යි. ඊට පස්සේ ටැක්ස් බයි ඉන්ට්‍රස්ට් ඒ කියන්නේ පොලිය මත අය කරන බද්ද බිලියන 50යි. ඔය විදිහට තමයි 427 හැදිලා තියෙන්නේ. ඒ 427 කියන එක ඒක ඇතුළේ 49යි තිබුණේ අමතක කරන්න එපා. මේ 427ෙන් 49යි මේ වෘත්තිකයන් අය කරන මේ අපි යම් සීමාවකට පස්සේ එන පේයි ටැක්ස් එක. ඒතොර මේ 2019 දී බිලියන 49 තිබිච්ච එක දැන් යම් අදූරදර්ශී ප්‍රතිපත්තියක් එක්ක බදු විහිවේ වෙනසක් වුණානේ 2020 අලුත් ආණ්ඩුවත් එක්ක. ඒතොර ඒ හරහා අඩු වෙලා තියෙන්නේ බිලියන 15ට. ඒ කියන්නේ සමස්තයක් විදියට ඒ මොන ගොන් තීරණේ අරගෙන මොන විදියට ගත්තත් රටට ඇත්තටම වෘත්තිකයන් ගෑය වෙන බදු. ඒ කියන්නේ පේයි ටැක්ස් එක විදියට අහිමි වෙලා තියෙන බිලියන 34යි. එතකොට අවුරුද්දට අහිමි වෙලා තියෙන අර කිව්ව විදියට බිලියන 550ක් විතර මේ ගත්ත මෝඩ තීරණත් එක්ක බිලියන 550ක් විතර රටට අහිමි වෙලා තියෙන බදු විදියට. නමුත් ඒ බිලියන 55න් 550න් බිලියන 34යි පේයි ටැක්ස් එකෙන් අඩු වෙලා තියෙනවා. 105ක් 106ක් විතර තමයි වෘත්තිකයන්ගේ ඒ ටැක්ස් එක අඩු වීම හරහා වෙලා තියෙන්නේ. ඒතොර ඉතාලම පැහැදිලි මෙතන ටැක්ස් ව්‍යුහයේ වෙනසක් වෙනවා නම් කොහෙන්ද බදු එකතු කරන්න ඕන කියන එක සම්බන්ධයෙන් ඉඟි මේ හරහා පළ වෙලා තියෙනවා. දැන් 2022 23 අවුරුද්දට ප්‍රොජෙක්ෂන් එකක් දීලා තිනවා එකතු කරන්න ඕන කියලා බිලියන 912. නමුත් මේක බ්‍රේක් ඩවුන් එකක් නැහැනේ. මම දැක්ක ඊයේ මාධ්‍ය සාකච්ඡා හරහා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුම කියනවා තමන්ට මහ බැංකුවෙන් දුන්න ඉන්ලන් රෙවනියු එකෙන් දුන්න දත්ත අනුව එකතු කරන්න ගිය පේයි ටැක්ස් එකේ බිලියන 68ක් 70ක් විතර. දැන් මුදල් අමාත්‍යාංශය කියන බිලියන 100ක් එකතු කරනවා කියලා. මේවා රියලිස්ටික්ද? මේවා යථාර්ථවාදීද? අන්තිමට දැන් අපි රජයේම කියනවා අපි බංකොලොත් වෙච්ච රටක ජීවත් වෙන්න කියලා ගයන්. දැන් බංකොලොත් වෙච්ච රටක බංකොලොත් භාවයෙන් මිදෙන්න රජය ගත්ත විසඳුම මොකද්ද? ණය ගෙවන්නේ. ඒගොල්ලෝ ඩික්ලෙයා කළාම ප්‍රකාශයට පත් කළාම කියනවා අපි බංකොලොත් අපිට විදේශ ණය ගෙවන්න විදියකුත් නැහැ, දේශීය ණය ගෙවන්න විදියට නැහැ. එහෙනම් අපි ගෙවන්නේ නැහැ කියලා. දැන් මේ රජයේ තීරුම් ගන්න ඕනේ නැද්ද? රට බංකොලොත් වෙනකොට රටේ පුරවැසියෝ බංකොලොත් වෙලා කියලා, රටේ පුරවැසියන්ගේ කොටසක් අඩුම ගන්න බංකොලොත් වෙලා කියලා. ඒ බංකොලොත් නොවි යන්තම් ගැට ගහගෙන යන මිනිස්සු ටික නේද මේ බංකොලොත් කරන්න හදන්නේ මේ බදු ටික ගහලා? මේ මිනිස්සුන්ට මේ ටික ගෙවන්න පුළුවන්ද? දැන් රජයේ ප්‍රතිපත්ති මේ තීන්දුවක් ගත්තා වගේ මේ රටේ පුරවැසියනුත් බංකොලොත් වෙච්ච පුරවැසියෝ තීරණය කළොත් මම ණය වාරිකය ගෙවන්නේ නැහැ, මම ලයිට් බිල ගෙවන්නේ නැහැ, මට ගෙවන්න විදිහක් නැහැ, මගේ වතුර බිල මම ගෙවන්නේ නැහැ, මගේ ටෙලිෆෝන් බිල මට ගෙවන්න විදිහක් නැහැ. ඒ තීන්දුව ගත්තොත් මොකද රටට වෙන්නේ කියලා? එතෙන්ට නේද මේ පාර කපන්නේ? මේ හොරකමට නේද පාර කපන්නේ? ඒ නිසා ඉතාලම පැහැදිලි මේ බදු ප්‍රතිපත්තිය මේ රට බංකොලොත් වුණා, රටේ ආර්ථිකය බංකොලොත් වුණාද බංකොලොත් කළාද කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් පුරවැසියාට වෙච්ච ඒ හානිය සම්බන්ධයෙන් මේ සමාජ ව්‍යසනය ගැන කිසිම හැදෑරීමක් කළ නෙමෙයි මේ බදු ප්‍රතිපත්තිය ගහලා තියෙන්නේ. රජයකට මෙහෙම කටයුතු කරන්න බෑ ගයන්. දැන් මං අපි දිගටම පහුගිය කාලේ පෙන්වලා දුන්න තේ තමයි ෆිනෑන්ස් කම්පැනි එකට මෙහෙම වැඩ කරන්න පුළුවන්. ෆිනෑන්ස් කම්පැනි එකට වගකීමක් නැහැ මනේ තමන්ගේ කස්ටමර් ගැන ලොකු තමන් වාහනේට වාරිකේ ලීසින් එක ගෙවුවේ නැත්නම් වාහනේ උස්සයි යනවා. රජයකට එහෙම වැඩ කරන්න බෑ. රජයකට සමාජ වගකීමක් තියෙනවා. මේ හරහා ඇති වෙන්න පුළුවන් සමාජ මේ බලපෑම පිළිබඳ හැදෑරීමක් රජය කළා තියෙනවද? අපි දන්න විදිහට නෑ. එතකොට මොකද රට කොහෙටද ගමන් කරමින් තියෙන්නේ? ඒ නිසා ඉතාම පැහැදිලිව මේ එක පැත්තකින් වංචා ටික ඒවා නිවැරදි කරන්න අනවශ්‍ය වියදම් නිවැරදි කරන්න ඒවා කිසිම දෙයක් නෑ. දැන් නිදහස් උත්සවය ගැන අපි කතා කරනවා කොච්චරද වියදම. එතකොට මේ වගේ මොහොතක මෙච්චර මුදලක් වියදම් කරන්න ඕනද? ඒවා ගැන කතිකාවක් නැහැනේ. ඒවා කළ යුතු දේවල් විදිහට තමයි හඳුනගන්න තියෙන්නේ. නමුත් අර අවසානයේදී මේ ෆිනෑන්ස් කම්පැනියක් විදිහට රජය කටයුතු කළා මේ සමාජ බලපෑම ගැන විග්‍රහයකින් තොරව මේ යන ගමන හරහා ඉතාම නරක තැනකට රට ගමන් කරමින් තියෙන්නේ. වෛද්‍යවරු විදිහට ඉතාම පැහැදිලිව අපිට පේන්න තියෙන දේ තමයි මේ අතිශයින් උද්දමනකාරී වටපිටාවක් තුළ. උදාහරණ විදිහට ගත්තොත් එහෙම
අපි එදා මේ 2021 අවසන් වෙනකොට රුපියල් ලක්ෂයක් අපේ අතේ තිබුණා නම් අපිට කරන්න තිබිච්ච වැඩ ටිකෙන් අද මොනවද කරන්න පුළුවන්. අද ලක්ෂ 3ක් විතර ඕනේ මේ වැඩ ටික කරන්න. ඒ ලක්ෂෙන් රුපියල් 33000ක් විතර 34000ක් උපරිම 40000ක මුදලට ක්‍රය ශක්තිය හීන වෙලා තියෙනවා. ඒතකොට ඒ වගේ වටපිටාවක. දැන් උදාහරණ විදිහට අපි වෛද්‍යවරු විදිහට අපි ගත්තාම වෛද්‍යවරයෙක් අද දවසේ පශ්චාත් සීමාවාසයක පත්වීම අරගෙන දුෂ්කර ප්‍රදේශයේ රෝහලකට ගිහිලා වැඩ කරනකොට ඒ වෛද්‍යවරයාට එතන වැඩ කරන්න යන වාතාවරණයක් තියෙන්න ඕනේ. උදාහරණ විදිහට කොළඹ ගෙවල් තියෙන වෛද්‍යවරයෙක් අපි දැන්ටත් මන්නාරමට යවනවනේ. මන්නාරම රෝහලේ වැඩ කරන වෛද්‍යරුන් අති බහුතරයක් කොළඹ ගිහිලා ආයෙ ගිහිලා වැඩ කරන්නේ. එතකොට අද දැන් මේ ලක්ෂයේ කියන සීමාවේ තියෙන අසාධාරණ බව ගැන මම පෙන්නන්නේ මේ වෛද්‍යවරයා මුල්පත්තිම අරගෙන වාහනයකුත් සමහරට නැහැ, සමහරට ණය අරගෙන වාහනේ අරන් තියෙන්නේ. ඒ වෛද්‍යවරයා කොළඹ ඉඳන් අපි හිතමු එයාට මන්නාරමේ කියලා කණ්ඩ වොන්න තියෙන වීදම් අපි අමතක කරමු. ඒක කොච්චර වීදමක්ද කියලා අපි දන්නවනේ. නතර වෙන එක සහ ප්‍රවාහණය කියන වීදම් දෙක එකතු කළාම ලක්ෂ පැනලානේ. අඩුම ගානේ මන්නාරමේ දැන් ගයක් හොයාගන්න මන්නාරම විතර නෙමෙයි අනුරාධපුරේ පොළොන්නරුවේ අපි වුණියාව මුලති ක්වාටර්ස් නැහැ නේ මේ වෛද්‍යවරුන්ට. එහෙම රජෙන් ඒ පහසුකම දෙන්නෙත් නැහැ නේ. ඒතකොට රුපියල් 40000 50000ක් හිතනවා ඒ නවාතැන හොයාගන්න. ඊට පස්සේ අඩුම ගානේ සතියකට එක දවසක් එහාට මෙහාට ගියොත් එහෙම යන වියදම ගැන අපිට හිතන්න ඕනේ නැන්නේ පෙට්‍රල් මිල සහ ඔය උද්දමනයත් එක්ක. ඒතකොට ඒ එතරම් ලක්ෂ පැනලා. ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ අවසානයේදී මේසරේ පශ්චාත් සීමාවාසික ලයිස්තුවේ. ඒ කියන්නේ අලුතෙන් වෛද්‍යවරු එනකොට සැලකිය යුතු පිරිස මේ වෙනකොටම රට හැර දාලා ගිහිල්ලා. එහෙම නැත්නම් ප්‍රයිවට් සෙක්ටර් එකට ජොයින් වෙලා අවසානයේදී මොකද වෙන්නේ අපිට පරයන්තිතින් රෝහල් ටික පවත්වාගෙන යන්න බැරෙනවා. අවසානයේ සිද්ධ වෙන්නේ මේ රටේ ජනතාවට තමයි මේ සියල්ලගේම ප්‍රතිඵල භුක්ති විඳින්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක ඉතාම අසාධාරණයි. එක පැත්තකින් උද්දමනය නිසා අනිත් පැත්තේ මේ ඇති වෙලා තියෙන වාතාවරණයත් එක්ක මේ දරා ගන්න බැරිව මේ මොහොතේ ඇති වෙලා තියෙන තත්ත්වය. ඉතින් අපි ඊළඟ වටවලදී කතා කරමු මේ තියෙන තත්ත්වය සම්බන්ධයෙන්. මම හිතන්නේ අර 2022 23ට වඩා අපි 22 නරක අවුරුද්දක් කියලා කිව්වා 23 ඊට වඩා හොඳ කරගන්න නම් අනිවාර්යයෙන්ම අපි මේ සම්බන්ධයෙන් සමාජ කතිකාවතක් හදලා මේ බදු ප්‍රතිපත්තියේ මීට මෙහා තැනක නතර කරගන්න වෘත්තිකයේ විදිහට ජනතාවත් සමග එකතු වෙලා සටනක් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. වෛද්‍යවරුන්ගේ තත්ත්වය කොහොමද දැන් මේක දරා ගන්න බැරි තැනකද තියෙන්නේ? මොකුත් ඇජස් කරන්න බැයිද ඔබතුමාලට මේ? ඒක තමයි ඉතාලම ප්‍රශ්නේ. මම හිතන්නේ මම වෛද්‍යවරුන්ගේ තත්ත්වයත් මම කියන්නේ අද උදේ මට වෛද්‍යවරයෙක් කතාලා පුද්ගලික අත්දැකීම එක වගේමයි කතා කරපු දේ තමයි. මොකද මේක ගහෙන් ගෙඩියන්න වගේ එකපාර වෙච්ච දෙයක් නෙමෙයි. මේකට ඇඩ්ජස්ට් වෙන්න අපිට කාලයක් නෑ ගයන්. සමහරවිට මේක මාස 6ක් අවුරුද්දක් තිබුණා නම් අපිට යම් ක්‍රමෝපායන් හදා ගන්න තිබුණා, අපිට ඇඩ්ජස්ට් වෙන්න තිබුණා. නමුත් මේ එකපාර වෙන තත්ත්වයත් එක බැරි වෙලා තියෙනවා. උදාහරණ විදිහට මේ වෛද්‍යවරු කියන පිරිසත් මේ අනිත් වෘත්තිකයෝ වගේම මේ සමංගේ මේ පඩි එදිනෙදා මාස්පතා ලැබෙන පඩියෙන් නෙමෙයි මේ සිය දේවල් කරන්නේ. ණය වෙලා තමයි කරන්නේ. පොලිවාරික වැඩි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් එකපාර ටැක්ස් එකක් ඇවිල්ලා තියෙනවා. අද උදේ වෛද්‍යවරයෙක් කතා කළා තමන්ගේ පඩිය 245000ක් විතර. දැන් එයා පර්සනල් ලෝන් එකක් අරන් තියෙනවා. ඒකට මෙච්චර දවසක් ගෙව්වේ රුපියල් 93000යි. දැන් මේ මාසෙ ඉඳන් ඒක 118000ට වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ එතන 25000ක්. ඊට පස්සේ මේ සැරේ පඩියෙන් ටැක්ස් එක විදිහට කැපිලා දෙනවා 32000ක් වගේ ප්‍රමාණයක්. එතකොට එතන 25000යි 32000 කියන්නේ 57000ක්. එකපාර තමන්ගේ පඩියෙන් එක මාසෙක කිසි සැලැස්මක් නැතුව 57000ක් අඩු වෙනකොට අනිත් පැත්තෙන් 92000 ගානක ණය වාරිකයක් ගෙවනකොට 240000න් කීයද ඉතුරු වෙන්නේ කියලා බලන්නකෝ. දරුමල්ලු ඉන්න, ඒ කියන්නේ වෛද්‍යරු කියලා අමුතු මේකක් නැහැනේ. ඒ ඇයිට තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවෝ නඩත්තු කරන්න ඕනේ. එතකොට මේ තියෙන தත්ත්වය දරා ගන්න බැරි තැනට ගිහිල්ලා තියෙනවා. මං හිතන්නේ ඔබ කියපු අර හයි එන්ඩ් එකේ එහෙම නැත්නම් මේ කෙලවරට ගිය මට්ටමේ කියන්නේ අපිට ආදායම ලක්ෂ 10 15 20 පැනලා ඒ විදිහට ගෙන ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉන්න වෛද්‍යරු ලංකාවේ මොනවා 100ක් 200ක් ඉන්න පුළුවන්. එතකොට ඒ පිරිස ගැන හිතලාද රජය තීරණ ගන්නේ? සමස්තයක් විදිහට පොදුවේ තියෙන මේ පොදු කුලකේ ගැන අමතක කරලා තීරණ ගත්තොත් රටකට යන රටක දිශානතිය එච්චර සුබදායි නෑ ගයන්. වෛද්‍යතුමනි, දැන් ඔබතුමාලා සංවිධාන 15ක් එකතු වෙලා සටනක් කරගෙන යනවා. අපි දැක්ක පහුගිය දවස්වල ලොකු සටනක් කරා. දැන් ඔබතුමා අදත් කළු පටියක් ඔබතුමාගේ අතේ තියෙනවා අපිට පේනවා. දැන් අඩුම තරමේ ගෙන්නලා කතා කරාද ඔබතුමාලත් එක්ක කවුරු හරි මේක සම්බන්ධයෙන් අදහසක් ගන්න දැන්වත්? මම හිතන්නේ අද දවසෙත් අපි රජයේ වෛද්‍යාරින් සංවිධාන ජනාධිපතිවරයාගේ මේ සම්බන්ධ සාකච්ඡාවක් අපි ඉල්ලලා තිනවා. මීට කලින් මම හිතන්නේ අපිට සාකච්ඡාවක් ලැබුණා මුදල් රාජ්‍ය අමාත්‍යතුමත් එක්ක, සරංජිත් සියඹලා පිටියම තුම එතන හැම නිලධාරී හැමෝම හිටියා, දේශීය ආදායමික සහ නමුත් එයාගේ දුක කීප එක තමයි උනේ. අවසානයේදී මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයපු බවක් අපි දැක්කේ නැහැ. මොකද මේ යන විනාශය තාම ඒ අවබෝධ කරගෙන තියෙනවා කියන්නේ මම. නමුත් මම පසුගිය මෑත කාලීන යම් කියන් ප්‍රවණතාවයන් දකින්න අපි මම දැක ජනමාධ්‍ය වාර්තා කළ දෙන ජනාධිපතිවරයා විසින් මේකේ තියෙන හානිකර තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකුව අධිපතිවරයා ඇතුළු තම 23 වෙනිදා සාකච්ඡාව පවත්වලා තිබුණා. මේක වෙනස්කම් වෙන්න ඕන කියන එක සම්බන්ධයෙන් යම් මතයක් ජනාධිපතිවරයාගේ පැත්තෙන් ප්‍රකාශ වෙලා තිබුණා. සමාජ මේවත් වෙනුත් අපි දැක්ක මිහින්තලේ මහානායක මිහින්තලේ අපේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ අය අපි මහානායක ස්වාමීන් වහන්සේලා හම්බුණා. ඒ අය පවා මේ රටට මේ වෙන්න යන විනාශය සම්බන්ධයෙන් මේ වෙනකොට ආර්ථික විශේෂඥයන් පූර්ව කතන කරලා තිනවා. ඒවා පදනම් කරගෙන සමාජ මතයක් හදනවා. ඉතින් හින්දා නිලධාරීන් මේ කියන්නේ ඔය උපදේශකයෝ කවුරු හිටියත්
මේ රටේ දේශපාලකයන්ට යවග්කීමක් තියෙනවා රට වෙනුවෙන්. ඒතකොට ඒක ක්‍රියාත්මක වෙලා නැහැ ඇති බව ඇත්ත. ඒ කියන්නේ ඒක හරියට ක්‍රියාත්මක වෙලා නැහැ කියන එක. නමුත් අපි විශ්වාස කරනවා මේ මහජන මතයට කොයි මොහොතක හෝ දේශපාලකයන් විසින් කන් දිය යුතුයි කියලා. එතෙන්ද විශේෂයෙන්ම මේ මේ මෙතන තියෙන සංකල්පීමේ වශයෙන් ඉතාම වැරදි දෙයක් අපි දකිනවා. මොකද මේ අපි දැන් වැටුපක් ලබන්නේ ගයන්. දැන් වැටුප සහ ලාභය කියන්නේ දෙකක් කියන ඒ සංකල්පයේ මෙච්චර දවසක් මේ තිබිච්ච හැම බදු ප්‍රතිපත්තියකම පිළි අරන් තිබිච්ච දෙයක්. ඒතර පළවෙනි වතාවට ඉතිහාසයේ වැටුපයි ලාභය එකක් විදිහට සලකන බදු ප්‍රතිපත්තිය තමයි මේක. ඒතර ඒක ඊටාම වැරදි. ඒ හරහා රටට වෙන හානිය ඊටාම ප්‍රබලයි. මොකද දැන් අපි වෘත්තිකයක් විදිහට වැටුපක් ගන්නකොට ඒ වැටුපෙන් අපි ජීවත් වෙන්නේ. ඒතර අපිට එදිනෙදා රස්සාවට එන්න අපිට වියදමක් යනවා. ඒතර ඒ වියදම් එතකොට ඒවට තමයි දැන් අවසාන වසාවට යහපාලන රජයේ තියෙන කාලෙත් ආපු බදු ප්‍රතිපත්තිය 2017 එක තුල තුලා අර ටැක්ස් ඉන්කම් ටැක්ස් කියන එකේ සීලින් එක 105 තියෙද්දි එම්ප්ලොයිමන්ට් රිලීෆ් එකක් දීලා තිබුණා 107ක. එතකොට 107ක් අර වියදමට ඇරලා තිබුණා 112 දක්වා. එතකොට මේ පාරේ එකක්වත් නැතුව 112 කියන සීමාවෙන් පටන් අරගෙන තිනේ ඒක ලාභයත් එකයි වැටුපත් එකයි. ඒ නිසා තමයි අපි අර මහාචාර්යතුමා කියපු විදිහටම මේ ලක්ෂ්‍ය කියන සීමාව පිළිගන්නේ නැති අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම මේකේදී වියදම සම්බන්ධ සැලකිලට එන්න ඕන උද්දමනය කියන සාධක සැලකිලට. ඒ හින්දා අඩුම ගානේ මේක ලක්ෂ 2 2.5 ලෙවල් එකට යන්න ඕන කියන කාරණේ අපි තාම පැහැදිලිව කියලා තිනවා මේ වැටුපහ ලාභය කියන එක දෙකක් විදිහට ගන්න කියන කාරණේ. ඒ වගේම තමයි මේ හරහා මේ වෙනකොට අර මෙතුමා කියපු විදිහටම වෛද්‍ය ශාස්ත්‍රය තුළ ඇති වෙලා තියෙන தත්ත්වය මේ බුද්ධි ගලණය සම්බන්ධයෙන් අපි මේ මාසේ මේ පහුගිය මේ අවුරුද්දේ 2022 අවුරුද්දේ පළවෙනි මාස අටේ මේ සම්බන්ධයෙන් සංගණනයක් කළා ලංකාවේ සියලුම රෝහල්වල වෛද්‍යවරු විතර 477ක් රට දාලා ගිහිලා තිබුණා මාස 8ක් ඇතුළත. ඒ කියන්නේ පහුගිය අවුරුද්දේ පළවෙනි මාස අටේ විතරක්. දැන් අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබෙන සංඛ්‍යා ලේඛන අනුව ගයන් ඇවරේජ් ඒ කියන්නේ සාමාන්‍යයක් විදිහට විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරු 50ක් 60ක් වගේ ප්‍රමාණයක් අයදුම්පත් ඉදිරිපත් කරන රට දාලයන්. ඒතර මේක ඉතාම බරපතල තත්ත්වයක්. දැන් අලුතෙන් පාස් අවුට් වෙච්ච වෛද්‍යවරු ඒ කියන්නේ අලුතෙන් අනාය කලින් ඒ අයගේ සිහිනයේ උනේ පශ්චාත් උපාධියක් හදාගන්න එක. ඒකට තමයි ලියාපදිංචි උනේ. පශ්චාත් උපාධිය සඳහා ලියාපදිංචි වීම අඩුම ප්‍රතිශතයක් තිබිච්ච අවුරුද්ද තමයි 2022 අවුරුද්ද. දැන් ඒ අය කරන්නේ මොකද්ද? මේ අලුතෙන් පාස් අවුට් වෙන වෛද්‍යවරු දැන් කරන්නේ එක්ක අඩුම ගාන කියන්නේ එංගලන්තයට ඕස්ට්‍රේලියාවට යන විභාග පැත්තකින් තියලා අඩුම ගානේ ඕමානයට යන්න මැද පෙරදිග රටකට යන්න කරන එක්සෑම් එක තමයි ඒ භාෂා සහ ඒ ප්‍රවීණතා විභාගයට තමයි දැන් ලැහැත්ති වෙන්නේ. ඒතර ඉතාලම පැහැදිලි මේ හරහා දෙන පණිවිඩය. ඉතින් එහිඳ අපි කියන්නේ මේ රටට විදේශ විනිමය ඕන. එහිඳ වෛද්‍යවරු යම් ප්‍රමාණයක් විදේශගත වෙලා ඒකේ ආදායම රටට එන්න ඕන. නමුත් ඒක පාලිත තත්ත්වයන් යටතේ වෙන්න ඕන. ඒක අයාල යන්න දෙන්න බෑ. ඒක මොකද අවසානයේදී වෙන්නේ පරයන්තයේ තියෙන රෝහල් ටික බිඳ වැටෙන එක. ඒ සාමාන්‍යයෙන් අවුරුද්දකට සීමා වාසික කොච්චර විතර එනවද වෛද්‍යවරු? දල වශයෙන් 1500 වගේ ප්‍රමාණයක් එකතු වෙනවා විදේශ පුහුණුව ලබන අයත් ඇතුළු 1500ක් වගේ ප්‍රමාණයක්. එතකොට 400 ගණක් යනවායි කියන්නේ මාස 8ක් කරලා ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට පරයන්තිතින් රෝහල්ටි දැනටත් ඔබට කියන කන්තලේ ඊගාවට අපි ගත්ත මුලතිව් කිලිනොච්චිය රෝහල පේදුරුතුඩුව ඊගාට තිස්සමහරා මොනරාගල නුවරඑළි රෝහල් පවත්වා ගැනීමේ දැඩි අභියෝගයකට මුහුණ දෙලා තියෙන දවස ගානේ වෛද්‍යවරු සේවය හැරදාලා යනවා. ඉතින් මේ අපිට සුළුෙන් තකන්න බෑ. අවසානයේදී අපි දැන් මහවැරෝහල ගත්තාම මේ වෙනකොට ඉන්නේ එක විශේෂඥ වෛද්‍යවරයයි මහවැරෝහල ඉන්නේ. ඒතකොට අම්පාරට තමයි ළඟම රෝහල තියෙන්නේ. කිලෝමීටර් 60ක් තියෙනවා අම්පාරට යන්න. ඒතකොට මේ මිනිසුන්ට මොකද්ද මේ බලධාරීන් කියන්නේ? වෛද්‍යවරු ඉන්න ඕනේ නැ මේ අම්පාරට යන්න කිලෝමීටර් 60ක් කියලා. ඒ වියදම අවසානයේදී රෝගීන්ගේ ජීවිතවලට වෙන හානිය. ඒතකොට මේක අපිට එහෙම ලේසියෙන් මග හරින්න බෑ. මොකද අනිත් කාරණේ තමයි ගන්න අපිට පැහැදිලි කරගත්තේ අපි මේ ප්‍රශ්න විග්‍රහ කර ඉන්නවට වඩා අපි දැන් වෘත්තිකයන්ගේ වෘත්තිය සමිති පෙරමුණ හදලා තියෙනවා. ඒ හරහා අපි යෝජනා දීලා තියෙනවා රජයේ වෛද්‍යාරින් සංගම ඉදිරියේ අපිට තියෙන සුවිශේෂී තත්ත්වයන් යටතේ අපි යෝජනා දීලා තියෙනවා. අර කියෝ විදිහටම දැන් අපිට නිල වාහනයක් දෙන්නේ නැහැ. අපිට රියදුරෙක් දෙන්නේ නැහැ. වෛද්‍යවරු විදිහට විශේෂඥ වෛද්‍යවරයෙක් වුණත් තමන්ගේ වාහනේ තමන්ගේ අතින් එලෝගෙන තමන් පෙට්‍රල් ගහගෙන තමයි අරන් ඉන්නේ. ඒතකොට මේ තියෙන තත්ත්වය යටතේ අපිට ඒ සේට්ටම දීලා තියෙන්නේ DAT allowance කියලා. එහෙම නැත්නම් බාධා කිරීම පැමිණීම සහ ප්‍රවාහනය කියලා එක දීමනාවක් තමයි දීලා තියෙන්නේ. ඒක රුපියල් 35000 දීමනාව. ඒතකොට ඒකත් මේ බද්දට යටත් වෙලා තියෙනවා. ඊගාවට අපේ ගත්තාම අමතර රාජකාරී කිරීම දැන් වෛද්‍යවරයෙක්ගේ රාජකාරී කාලය ගයන් උදේ 8 ඉඳන් හවස 4 වෙනකන් 12-2 දිවා විවේක කාලයක් හම් වෙනවා. එතකොට 8 හවස 4 ඉඳන් පහුවෙන්ද උදේ 8 වෙනකන් කරන්න වෙන්නේ ඔන් කෝල් එකක්. එහෙම නැත්නම් පොරොත්තු සේවයක්. එතකොට මේ පොරොත්තු සේවය පැය 16ක කාලයක්. එතකොට මේ පොරොත්තු සේවයේ පැය 16ක කාලේ අමතර රාජකාරී තමයි ගන්නේ. පැය 16ෙන්ම පැය 4කට විතරයි පොරොත්තු සේවය ගෙවන්නේ. ඉතුරු පැය 12ම රජයට පිනට තමයි වැඩ කරන්නේ මේ වෛද්‍යවරේ පොරොත්තු සේවයේදීලා ඉන්නේ. එතකොට දැන්
පැය 4 ඒ කරන සේවය දැන් පැය 12ක් රජයට පිනට කරන දේ පැය 4 කරන එකත් ටැක්ස් කරලා තිනවා. ඒතකොට මේ 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 ටික නතර වුණොත් ඒ කියන්නේ අපි තීරණයක් අරගෙන යම් මොහොතක පොරොත්තු සේවයෙන් ඉවත් වෙනවා කියන්නේ අපි සාමාන්‍ය රාජකාරී කරනවා. කවුද 8 ඉඳන් පහුවෙන්ද උදේ හවස 4 ඉඳන් පහුවෙන්ද උදේ 8 වෙනකන් රෝහල් ටික පවත්වා ගන්න යන්නේ. මේවා රජයේ කල්පනා කළ යුතු දේවල් නෙමෙයි. ඒ නිසා ඉතාම පැහැදිලිව මේ තත්ත්වය ඉතාම භයානකයි. මොකද මේ අපිට මේ මේ කලාපයේ තත්ත්වය ගත්තාම ගයන් කලාපයේ රටවල් අතරින් මේ මේ අලුතෙන් ඇවිල්ලා තියෙන බදු ක්‍රමයක් එක්ක ඉහළම සීලීංග තියෙන රට බවට අපි පත් වෙලා තිනවා. ඒ අතින් මේ වார்த்தාවක් තියලා තිනවා. දැන් උදාහරණ විදිහට මාලදිවයිනේ 15යි උපරිම බද්ද. කාම්බෝජාවේ 20යි. මියන්මාරේ 25යි. දැන් අපිට ලංකාර කිට්ටුවට හරියදී බංග්ලාදේශයේ 30ක් තියෙනවා. මැලේසියාවේ 30ක් තියෙනවා. ඉන්දුනීෂියාවේ 35 ලෙවල් එකට ඇවිල්ලා තිනවා. ඊගාවට ඉන්දියාවේ 30යි. තායිලන්ඩ් වල 35 ලෙවල් එකට අපි 36යි. අපි ඒ අපිට ඒ දියුණු සහ ඒ ඒ සියලුම ආදායම් ඒ රටවල් ගත්තාම එතෙන්ට ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ ඒ රටවල් වල දැන් ගත්තාම මැලේසියාවේ දැන් 30ට ගිහිල්ලා තිබුණාට ගයන් මැලේසියාවේ පටන් ගන්නෙ අඩු මට්ටමින් තමයි. නමුත් රේට්ස් ඉතාම ළඟ ළඟ තමයි වෙනස් වෙන්නේ. දැන් උදාහරණ විදිහට මැලේසියාවේ අපි ගත්තාම රින්ගිට් 5000 ඉඳන් 20000 දක්වා. ඒ කියන්නේ සාමාන්‍ය දල වශයෙන් ගත්තාම ලංකාවේ සල්ලි වලින් 425000 ඉඳන් 117 දක්වා 1%යි බද්ද. 1%යි වදින්නේ. එතකොට ඒ කියන්නේ 117 දක්වා 1%යි කියන්නේ ඕන කෙනෙකුට දරන්න පුළුවන් බද්දන්නේ. ඊට පස්සේ ඒ අයගේ 130ට යනකොට ලංකාවේ සල්ලි වලින් වාර්ෂික ආදායම මිලියන 170ක් වෙනකොට තමයි 130ක් වදින්නේ. ලංකාවේ සල්ලි වලින් වාර්ෂික ආදායම මිලියන 170ක් වෙනකොට තමයි 130ක් වදින්නේ. ඒ මිලියන 170ක් ආදායම් ගන්න කෙනාට 130 කියන එක දරන්න බැරි දෙයක් නෙමෙයිනේ. ඒ හයි එන්ඩ් එකක් නේ. එහා කෙලවරක් නේ. එතකොට ඒ ඒ ඒ වගේ සමාජ සාධාරණත්වයේ බලලා තමයි එතකොට IMF එකට ටැක්ස් ෆයිල් ටික ඕපන් කරන්න ඕන නම් ඒ සම්බන්ධයෙන් සංකල්පීය විසඳුමක් අවශ්‍ය නැහැ. දැන් මොකද මෙතෙන්දී මේකක්වත් පාරදර්ශ නැහැ නේ. මේ රටේ නායකයෝ මන්දනේ බලය තියෙනකොට මේවා අමතක වෙනවාද කියලා අපි දැක්ක විපක්ෂයේ ඉන්නකොට දිගටම කියපු කාරණයක් තමයි පාරදර්ශ බව. පාර්ලිමේන්තුව කියන්නේ ඒක උත්තරීතරයි. ඒ පාර්ලිමේන්තුවට හැමදේම ඉදිරිපත් කරන්න ඕනේ. අද වෙනකම් මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක මොකද්ද කියලා, ඒ කියන්නේ IMF එකට ගිහිලා මොනවද එකඟ වුණේ කියන එක රටට ඉදිරිපත් වෙලා නැහැ නේ. එතකොට මෙහෙම කොහොමද මේ පාරදර්ශ භාවය පිළිබඳ මේ සාධකත් එක්ක අපි කතා කරනවා නම් යන්නේ කොහොමද? ඒ හින්දානේ අපිට දැන් මේ ලොකු කන්ෆියුෂන් එකකට රට ගිහිල්ලා තියෙන්නේ. දැන් එක පැත්තකින් දැන් මේ වෘත්තිකයේ හැමෝම කතා කරන අතරතුරේදී දැන් මේ සුවිශේෂී තත්ත්වයන් එක වෘත්ති වලට තියෙනවා තමයි. මේ වික්ෂිප්තභාවය රටට හොඳ නැහැ. ජනතාව එක පැත්තකින් වික්ෂිප්තභාවයට පත් වෙලා තිනවා, වෘත්තිකයෝ වෙනම වික්ෂිප්තභාවයට පත් වෙලා. දැන් උදාහරණ විදිහට මම දැක්කා ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළේ මේ විනිශ්චයකාරවරු උසාවියට ගිහිල්ලා තීන්දුවක් අරන් තිනවා. ඒ අර නන් කෑෂ් බෙනිෆිට්ස්. ඒ සඳහා එන එකට වාරණයක් අරන් තිනවා. ඒක පැත්තකින්. ඊට මම දැක්කා දැන් පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාලවල දිගටම යනවා යම් යම් ඒවා සංසරණය වෙනවා ප්‍රාදේශීය ලේකම්තුමන්ලගේ පැත්තෙන් මේ මේ තියෙන තත්ත්වයේ සම්බන්ධයෙන් විග්‍රහ කරලා නිකුත් කරපු ලිපි. ඒතකොට මේවා එකක්වත් ඉවර වෙන්නේ නැහැනේ. ඒතකොට මේවා මේ මේ දැන් උදාහරණ විදිහට මේ මේ මාසේ අපි తాවකාලිකව නවත්තගත්ත කියන්නකෝ. ඒතකොට අපිට මේ සම්බන්ධයෙන් හරි විසඳුමක් උන් නැත්තම් ලබන මාසේ ටැක්ස් එකට මොකද වෙන්නේ කියන්නකෝ. ලබන මාසේ අර ටිකත් එකතු වුණාට පස්සේ ටැක්ස් එක අර ඊළඟ ස්ලැබ් එකට ගියොත් එහෙම මොකද වෙන්නේ? ඒ නිසා මේව මේ විදිහට යන්නේ රජයක් තියෙන මේව විසඳන්න. එවලට එවලට විසඳන්න. ඒ නිසා සාකච්ඡා කියන ඒවා ඔබ කියු පරිදිම ලැබිය යුතුයි. අපි මේ රට ඉදිරියේ හඬ නගලා කියන්නේ මේ අපි අපිට මෙහා පැත්තේ ඉඳගෙන දෙන්න පුළුවන් මේ පණිවිඩ ටික අපි මේ භාෂාවෙන් දෙනවා. නමුත් රජයට ඒක තේරෙන්නේ නැත්නම් අපිට ඇත්තටම වෘත්තිකයන්ගේ මේ පෙරමුණ විදිහට වෘත්තිවේදිකගේ පෙරමුණ විදිහට මේට යහතැනකට යන්න වෙනවා ගයන්. ඉතින් එතෙන්ට තල්ලු කරන්න එපා කියන එක තමයි අපි ඉල්ලන්නේ. මොකද මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි කියන තැන රටේ සමස්ත වෘත්තිකයෝ මේ වෙනකොට පෙළ ගැහිමින් ඉන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාලට අද වැඩසටහනට සහභාගී වුණාට. අපි ලබන සතියේ නැවතත් මාවත විද්වත් කතිකාවෙන් හමු වෙමු. එතෙක් ඔබට සෝදායි සතියක්.